රනිල් වික්‍රමසිංහ පන්නන්න දැන් රටේ ජනතාවට අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අරගලේ ආරම්භ වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ පැනලා ගියාට පස්සේ දාලා ගියාට පස්සේ ගෝඨාභය අගමැති කරන වෙලාවේ ඉඳලා ගෝඨා රනිල් දෙන්නම පළයන් කියන එක තමයි මේ රටේ ජනතාවගේ හඬ බවට පත් උනේ. වෙලාවක ගෝඨාට කිව්වා ගෝඨා උඹ පළයන් රනිලුත් අරගෙන කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ කපටියා විවස්ථාවට වහන් වෙලා එයා උත්සාහ කරන්නේ ගෝඨාගේ ඉදිරි කාලය සම්පූර්ණයෙන්ම එයා ජනාධිපති හැටියට මේ රටේ කටයුතු කරන්න. ඒක තමයි එයාගේ උත්සාහය. නමුත් රටේ ජනතාව මේ සියලු වැරදි වලට වෙච්ච දේවල් වලට රනිල් වික්‍රමසිංහත් ගෝඨාභය රාජපක්ෂල වගේම වගකීතුයි කියන එක දැන් පිළි අරන් ඉවරයි. ඒ නිසා ගෝඨා පන්නනවා වගේම රනිල් පන්නන එකත් මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක්. රනිලුත් පන්නලා තමයි මේ සටන අවසන් වෙන්නේ. ඒක ස්ථිරයි. මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ඔහුගේ සුපුරුදු ගේම් ඩීල් දේශපාලනය තාම අතහැරලා නැහැ. ජනතාවගේ ඉල්ලීම් පරිදි දේශපාලන පක්ෂ සියලු එකගතාවයන් බිඳලා ඔහු අත්නෝමතික ලෙස තීරණ ගනිමින් ඉන්නවා කියන එක දැන් පැහැදිලි. කතානායක දැනුම් දීලා කියලා දැන් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙලා තියෙනවා. තාම ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ඉලාස්වීම් ලිපිය දීලත් නැහැ. ඉතින් ඒ නිසා මේ තව දුරටත් මේ හදන්නේ මේ නායකයින් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය සඳහා මිනිසුන්ව පාරට ඇදලා දාලා මිනිසුන්ව තලලා පෙළලා මොනවා වුණත් මිනිසු ගැන සත පහකට ගණන් ගන්න නැහැ කියලා මේ නායකින් හැම මොහොතෙම හැම තප්පරේම ඔප්පු කරමින් යන්නේ. ඒ නිසා අපි මේ අරගලය කරන්නේ මෙතනින් ගෙදර යන්න නෙවෙයි. අපි ගෙදර යන්නේ නැහැ මෙතනින්. මේ අරගලයේ ජයග්‍රහණ ලාශයක් අපි මේ වෙනකොට දිනලා තියෙනවා. ඒ ජයග්‍රහණ පළදු කරන්නවත් ඒ ජයග්‍රහණ අතාරින්නවත් මේ රටේ ජනතාව සූදානම් නැහැ. ජාතික ජන බලවේගය හැටියට අපි හිටගන්නේ මේ රටේ මිනිසුන් එක්ක. ඔවුන්ගේ ඉල්ලීම ඉතාමත්ම පැහැදිලි. ඔවුන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිගන්නේ කියන එක ඡන්දවලින් ඔප්පු කළා තියෙනවා. ඔවුන්ගේ අරගලවලින් ඔප්පු කළා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට ඇහුම්කන් දීලා මේ බලලෝභී දුෂ්ට නායකයා මෙතනින් පළවා හරිනකන් අපි ජනතාව සමග ඉන්නවා කියන එක අපි මේ වෙලාවේ කියා සිටිනවා. ලංකා ඉතිහාසයේ පුරාම මහජන බලය අවතක්සේරු කරපු හැම ඒකාධිපතියෙකුටම සිද්ධ වුණේ ඉතිහාස කුණුකූඩේට වැටෙන. අද ගෝඨාභය රාජපක්ෂත් ඔප්පු කරන එක මේ මහජන අරගලය, ජන අරගලය, ජනතාව එකතු වෙලා කසිදි කරපු මේ දෙවන්ත අරගලයේ ප්‍රතිඵල හැටියට අද ගෝඨාභය රාජපක්ෂට ලංකාව දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා. රාජපක්ෂවරු හැංගෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂලා ඉන්න තැන හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ දේශපාලන අත්දැකීම හරියට කියවගත්තේ නැතොත් රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ බලයේ ඉන්න කෑදර සියලු දෙනාට පෙරේති ඔක්කොටම සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වුණ විපතට වඩා විනාශයක්. ඒකෙහි ද තවදුරටත් එක දවසක් හරි ගේම් ගහලා කුමන්ත්‍රණ කළා බලයේ ඉන්න උත්සාහ කරනවා නම් කණෙන් අල්ලලා එළියට දාන්න මෙරට ජනතාව ලෑස්ති. අද මේ පාර්ලිමේන්තු වටරවුම ළඟත් ගෝල්පේස් පිටියෙත් ලංකාපුරා හැම දිස්ත්‍රික්කයකමත් අද ජනතාව එක හඬින් කියන්නේ ගෝඨා රනිල් කුමන්ත්‍රණ වලින් බලයේ ඉන්න ලෑස්ති වෙන්න එපා වහාම පළයල්ලා කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න හදනවා නම් කවුරු හරි ඡන්දයකට බයයි, ජන මරමට බයයි, ජන මතයට මුහුණ දෙන්න බයයි, ගේම් ගහලා රනිල්ට උටුන්න දීලා බලයේ ඉන්න උත්සාහ කරනවා නම් ඒ හැම එකාටම සිද්ධ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වෙච්ච දේම. අද දවස ඇතුළත රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා සෙන්න ඕන. මහජනතාවට තමන්ගේ කැමැත්තෙන් ආණ්ඩුවක් පිටව ගන්න අවස්ථාව දෙන්න ඕන. ඒක එහෙම නැත්නම් අද ඉඳලා ඒ දේ සිද්ධ වෙනකන් මේ ජනතාව කඳවුරු බඳිනවා මේ පාර්ලිමේන්තු වටරවුම. අද අපිට පේනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව ජනතාව රටින් පන්නා තිබෙනවා. නමුත් තවමත් රාජපක්ෂලා තමන්ගේ රජගේ කුමන්ත්‍රණ අවසන් කළා නැහැ. ඒට හේතු වෙලා තියෙනද රාජපක්ෂලාගේ බලයේ අවසාන බංකරය බවට පත්ලා තිබෙන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂලාට තවමත් 113කට වැඩි 100කට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඔවුන් සමග ඉතිරිනවා. ඒ නිසා මේ බංකරය වෙනදමන්නේ නැතිව
මේ පාර්ලිමේන්තුව කියන රාජපක්ෂලාගේ බංකරේ මෙතවන් නැතුව මේ රටට ස්ථාවරභාවය ගේන්නත් මේ අර්බුද ඉස්සන්නත් අපි හිතන්නේ කිසිම හැකියාවක් තිබෙනවා කියලා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා රනිල් පන්නන ගමම්ම වහාම මේ රටට නව මැතිවරණයක් ලබා ගැනීමෙන් තොරව රාජපක්ෂ බංකරය කුඩු කරන්න බෑ. සා රාජපක්ෂ බංකරය කුඩු කිරීම තමයි ජනතාවගේ මේ සටනේ මේ මොහොතේ තබා ගත යුතු ප්‍රධාන ඉලක්කය වෙන්නේ. ඒ වෙනුවෙන් අපි රනිල් වික්‍රමසිංහ ඉල්ලා ආසන තුරුත් ඒ වගේම වහාම මහමැතිවරණයක් ඇඳවුණු තුරුත් අපි මේ රටේ ජනතාව සමග මේ අරගලය ගෙනියන. මේ වෙනකොට ජනමතයට කන් දෙන්නේ නැතුව ජනමතයේ නොසලකා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙමින් තිබෙනවා. මෙන්න මේ नीति विरोधी विधियट सदाचार विरोधी विधियट जनमतय विकूर्तिवेन विधियट बलय पवत्वागने आमट मे धरण उत्साह जातिक जन बलवेगी अपि तरय प्रतिक्षेप करणवा एनिसा देंगापि इल्ला सिटिन्ने जनमतेट अहुंकं दीला गोटाबे वगेम रणिल विक्रमसिंह अतिवत् वेंडोने රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි වෙන්න ඔයාගේ හිණයක් තිබුණට මේ රටේ ජනතාවට එහෙම හිණයක් නැහැ. වහා මොතනින් අයින් වෙලා මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව අවස්ථාව දෙන්න කියන බලකිරීම අපි ඔබට කරනවා.